අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තගත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක මම ශශිකලා කඳුබඩ ආරච්චි මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අයහපත් කාලගුණයේ නියගිය ගණන 20 දක්වා ඉහළට තවත් දෙදෙනෙකු අතුරුදන් ලක්ෂ 1හමාරකට පීඩා 16 කණ්ඩායමේ සහය කුමන ජනපති අපේක්ෂකයාටද මේ රටේ ජනාධිපතිවරේ පත් වෙන්න මහින්ද රාජපක්ෂ රාජපතිතුමාගේ ආශිර්වාදය පාතාල ක්‍රියාකාරකම් ගැන හිටපු ජනපතිගෙන් පොලිස් ප්‍රතිටක් චෝදනා. ඒ තියෙන අමනම ඉඳලා හරියන්නේ මේ වගේ දේවල් වලට වම් ක්‍රියාත්මක වෙන පරිදි ආරක්ෂාව දෙන්න ඕන. ගල්ලේදී ක්‍රිකට් තරග පාවා දුන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? මුලින්ම අවධානය අද දවසේ පුවත වෙත. දවසේ පුවත. අයහපත් කාලගුණයෙන් මෙවන විට 20 දෙනෙකු මිය ගොස් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 150,000 ඉක්මවන බවයි. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වූ පුත්තලම ප්‍රදේශය නිරීක්ෂණය කළා. හලාවත කඩුපිටියේ සහ තිනිපිටි වැවපිට අරගලයේ මෙන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය මාදම්පේ ප්‍රදේශයෙන් තවමත් ජලයෙන් නැටව පවතින අතර එහි බර වාහන පමණක් ගමන් කිරීම සිදුවනවා. දැදුරේ පිට අරගලයේ මෙන් දැදුරේ ගම්මානය සහ ජයබිම ගම්මානය ජලයෙන් නැටවුණා. ජලයෙන් නැටවූ මුන්දලම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන 10ක ජලය වැස යාම සඳහා උඩප්පුව මොයකට කැපීම ඊයේ පස්වරුවේ සිදු කරන අතර බිලි පූජාවක්ද සිදු කරන ආකාරය දක්නට ලැබුණා. මේ අතර හලාවත මාදම්පේ ගල්මුරු ප්‍රදේශයේදී ඊයේ දහවල් ගංගොතුරට කොටු වී සිටි පිරිසක් බේරා ගැනීමට කටයුතු කළ මාදම්පේ පොලිසිය කොස්තාපල්වරයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබුණා. අදාළ නඳහරියා කොටු වී සිටි පිරිස බේරා ගැනීමට තවත් පුද්ගලයෙකු සමග ගමන් ගන්නා ආකාරයත් ඔහු ජල පහරේ ගසාගෙන යන ආකාරයත් ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අනතුරුව සෝදිසි මෙහෙයුම් සිදු කළත් ඔහු මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක් අත්තනගල ඔය සහ එහි අතුගංගාවන් පිටාර ගැලීමෙන් ජලයෙන් නැටව පවතිනවා. මේ අත්තනගල ඔයේ ජලය බැස යන දඩුගම් ඔය හා ජායල පිටාර ගැලීමෙන් ජායල නගරයේ ආසන්න පහත් බිම් ජලයෙන් නැටවී ඇති ආකාරයයි. කළුගගේ ජල මට්ටම ක්‍රමයෙන් පහත බසමින් පවතින අතර කළුතර දිස්ත්‍රික්කයේ පහත් බිම්වල ජලය මේ වන විට ක්‍රමයෙන් බැස යමින් පවතිනවා. මේ මතුගම හොරණ ප්‍රධාන මාර්ගය තවමත් ජලයෙන් නැටවී ඇති ආකාරයයි. කැලණිකගේ ජල මට්ටමේ සුළු ඉහළයාමක් අද වාර්තා වුවද එය ගංගොතුර අවදානම් තත්ත්වයකට හේතු වී නැහැ. කැලණිකග පිටාර ගැලීමෙන් ජලයෙන් නැටවූ අවිසාවේල හා හංවැල් අවට පහත් බිම් තවමත් ජලයෙන් නැටව පවතිනවා. සීදිවි නසා ගැනීමේ අරමුණෙන් කඩුගන්නාව කොටබෝගම ඔයට පැනීමෙන් ඊයේ පස්සරුවේ අතුරුදන් වූ 55 පුද්ගලයෙකු සවා යුද හමුදාව අද සෝදිසි මෙහෙයුම් සිදු කළා. පණ්ඩුවස් නුවර කළුබුලුව පිටාර ගැනීමත් සමග ඒ ආසන්නෙන් වූ මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටියේදී සැට පහරට හසුව ගසාගෙන ගොස් ඊයේ අතුරුදන් වූ පුද්ගලයා සොයා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී යතුරුපැදිය පමණක් හමු වී තිබෙනවා. මේ අතර අපදා කර්මනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපදා තත්ත්වය සම්බන්ධයෙන් අද කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුණා. නිර්දිත මෝසම හෙට සිට ආරම්භ වෙනවා. ඒ අනුව ලබන මාසේ 15 දක්වාම වර්ෂාපතනය විටින් විට තියෙන්න පුළුවන්කම තියෙනවා. අද අපට මුහුණ දෙන්න තියෙන සුළු ප්‍රශ්නයක් තියෙනවා. ජායල ඇල බන්ට් එක. අදත් වර්ෂාපතනය මේ විදිහටම ලැබුණොත් එහෙම මේ බන්ට් එකට යම් හානියක් වෙන්න ඉඩ තියෙනවා. අපි ඒ සඳහා දැන් සූදානමින් ඉන්නවා. අවශ්‍ය තැන් වලට අපි වැලිකොට්ට ගහලා තියෙනවා. බැරි වෙලා හරි නරකම තත්ත්වයක් උදා වුණොත් ඒ කියන්නේ බන්ට් එක කැඩුණොත් ස්ට්‍රැටජියාව මොයකට තාමත් කඩදමින් කපලා වතුර ටික බහලා යවන්න සූදානමින් කැලණිගඟ මේ වෙනකොට නාගලගම් වීදියේ ජලමාපකය විමසිලිමත් විය යුතු මට්ටම දක්වා අඩු වෙලා තියෙනවා. කළුගඟ, නිල්වලාගඟ සහ ගින්ගඟ ගංගාවලුත් මේ වෙනකොට ජල මට්ටම අඩුමින් පවතිනවා. අත්තනගලුවේ දෝනමලිය ප්‍රදේශයේදී තරමක ඉහළ අගයක තියෙන්නේ. නමුත් තවදුරටත් ජල මට්ටම අඩුමින් පවතිනවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ආපදාවට ලක් වූ පුත්තලම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණයක නිරත වුණා. Thank you.
මේ පවුල් වල ආදායම් රස්සාව ලේ මොනක්වත් බලන්න නැතුව අන්දරේ පත්ලා ඉන්නේ පවුල් වලට දෙන්න පුළුවන් පහසුකම් ඔක්කොම දෙන්න. මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපතිවරයා එහිදී නිලධාරීන් සමග අපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කළා. රටේ කුමන ප්‍රදේශයක හෝ වේවා මහජනයාට කරදරයක් වූ අවස්ථාවවලදී රජයේ නිලධාරීන් තමයි ඒ සඳහා මුලින්ම ඉදිරිපත් වෙලා විශාල කැපවීමකින් කටයුතු කරන්නේ. පොලිසියේ නිලධාරි මහත්මයෙක් ජීවිතෙත් පරිත්‍යාග කළා තියෙනවා. ඒ විපතටපත් වෙච්ච අය බේරා ගන්න ගිහිල්ලා. ඒ ගැන මම රජයේ විදියටත් විශේෂයෙන්ම කනගාටුව ප්‍රකාශ කරනවා. එයා විවාහකෙක් නම් අපි බලන්න ඕනේ පවුල් වලටත් අපි කරන්න පුළුවන් උදව්. බොහෝ වෙලාවට රජයේ නිලධාරි මහත්වරු හරියට විවේචනයට ලක් වෙනවා. නමුත් මේ වගේ අවස්ථාවකදී තමයි කාටත් පැහැදිලි වෙන්නේ රජයේ නිලධාරි මහත්වරු කොච්චර කැපවීමෙන් අවංකව වැඩ කරනවාද කියන එක. ඉදිරි කාලගුණ තත්ත්වයේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ හිරු ප්‍රවෘත්තිංශයේ අමිල්නාත් මාසිංහගේ. දිවයිනේ නිර්දිතික කොටසේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අනුව සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිශකයන්හි ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි. දිවයින වටා මුහුදු ප්‍රදේශ සැලකීමේදී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. මනාරම සිට කොළඹ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැයට කිලෝමීටර 60ත් 70ක් දක්වා ඉහළ යා හැකි අතර එම අවස්ථාවන්වලදී එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානය දක්වා පහත බැස තිබෙනවා. එම දර්ශකය පදනම් කරගනිමින් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන ආපදාවලින් 96%කටම හේතුව කාලගුණ විපර්යාස බවයි. කාලගුණික විපර්යාස හේතුවෙන් රටවලට සිදුව තිබෙන අවදානම විශ්ලේෂණය කිරීම ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයෙන් සිදු කරනවා. 2015 වසරේදී එම දර්ශකයේ 98 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව එහි 100 වන ස්ථානයට පත්පැත්තේ 2016 වසරේදී. ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ ප්‍රථම ස්ථානය හයිටි දිවයිනටත්, දෙවන සහ තුන්වන ස්ථානවල සිම්බාබ්වේ සහ ෆීජි දිවයිනත් පසුවනවා. පස්වන සහ 6 වන ස්ථානවල පසුවන්නේ වියට්නාමය සහ ඉන්දියාවයි. යුනිසෙෆ් සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජල ගැලීම්, නායම්, සුළිසුළං අන්‍යයන් තත්ත්වයන් ඇතිවීමට මෙම කාලගුණ විපර්යාස විශේෂයෙන් හේතුවන බවයි. වාර්ෂිකව ඇතිවන ජල ගැලීම් සහ නියන් තත්ත්වය හේතුවෙන් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් දීර්ඝ කාලයක් ගතවන බැවින් ගෝලීය කාලගුණ විපර්යාස නිසා ඇතිවන අවදානම පිටුදැකීමට ශ්‍රී ලංකාවේ ශක්තිමත් සූදානමක් පැවතිය යුතු බවත් යුනිසෙෆ් සංවිධානය පවසනවා. ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මෙවන විට අනාවරණය කරගෙන ඇති බව පොලිසිය පවසනවා. සිටිය සම්බන්ධ විමර්ශන සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතත් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. නාදුනන තුවක්කුකරුවන් පිරිසකගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් රංජන් ද සිල්වා මහතා රත්මලාන ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී ජීවිතක්ෂයට පත්වුණේ පෙරේදා රාත්‍රියේයි. එහිදී රංජන් ද සිල්වා මහතා සමග නිවස ඉදිරිපිට කතාබස් කරමින් සිටි තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඝාතනය සම්බන්ධයෙන් ඥාතීන් චෝදනා කළේ ප්‍රදේශයේ පාතාලකල්ලි නායකයෙකු සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අමල් සිංහාරා නොහොත් කුඩු අංජුන මැත්තාටයි. ඝාතනයට ලක් වූ රංජන් ද සිල්වා මහතාගේ දේහය ඊයේ රාත්‍රියේ රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ආවා. මේ අතර මියගිය රංජන් ද සිල්වා මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන සවිත්‍ර ද සිල්වාකෙන් පොලිසිය ඊයේ රාත්‍රියේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ ඔහු මාධ්‍යට සිදු කළ ප්‍රකාශ පාදක කරගනිමින්. කෙසේ වෙතත් ඔහු මාධ්‍යට කළ ප්‍රකාශ සහ පොලිසියට ලබා දුන් ප්‍රකාශ අතර පරස්පරතාවක් තිබූ බැවින් පොලිසිය අද පෙරවරුවේ යළිත් සවිත්‍ර ද සිල්වාකෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. මේ සම්බන්ධ ප්‍රකාශයක් සවිත්‍ර ද සිල්වා අද අන්තර්ජාලයට මුදා හැර තිබුණා.
මේ ගමේ කියා කුඩු ලංසියා කියලා කුඩු ජාවාරම් කරුවේ. ඌගේ මල්ලි ඉන්න කුඩු වංජු කියලා පොඩි ප්‍රශ්නයක් වුණා. මම එයාගේ ගෝලෙක් එක්ක මේ ළඟදී වෙසක් දවසේ. ඊට පස්සේ ටික කාලයක් අපිට ආරංචි එක්ක ආවා. මටයි තාත්තට දිනට වෙඩි දෙන්න ඉන්නේ අපුව ඇණයක් කියලා ඒගොල්ලන්ට. මේ දිනෙන් පසු දිනේ ගිහිල්ලා අපි පොලිසියට ගිහිල්ලා එන්ට්‍රි ෆැමිලි කරා SSP ගාවට ගිහිල්ලා. එයාම කිව්වා මේක පර්සනල් එන්ට්‍රි දාන්න ඕනේ. එන්ට්‍රි දානකොට කැමතිද මේගොල්ලෝ දරුණු කුඩු ජාවාරම් කරුවෝ සල්ලි වලට මිනිහ මරන්න පුළුවන්. ඔබතුමාලා කැමතිද මම කෝ කැමති එන්ට්‍රියක් දාන්න නැත්නම් අපිට හරි ඉස්සරහදයක් ඉන්නේ විදියක් නැහැ කියලා. මගේ තාත්ත එතරම් ඇදුවා මගේ පුතාට මොනාරි කරයි සර් මගේ පුතාව ආරක්ෂා කරලා දෙන්න කියලා. යාම කුවා 85ක් විතර එයාගේ පොලිසියේ එයා කියන්න ඕනේ මුළු ගම්ම දන්නවා ගල්කිස් පොලිසිය 85ක් විතර කුඩුලන්සියකින් පොඩි පොඩි යෝන් තරු එක දෙක ගහපු පුද්ගලියෝ ඔවුන්ගෙන් මේ ජරාව කරනවා පිළි මල්ලස් ගන්නවා කුඩුවන් ජුරු විරුද්ධව මම එන්ට්‍රි දාලා අරපත් දවස් 22ක් 30ක් වගේ වෙන්නේ ඒක ප්‍රතිඵලය තමයි මගේ තාත්තගේ අද ජීවිතේ නැතුනේ. විදිත පීමෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනා මේ වන විටත් පොලිස් ආරක්ෂාව යටතේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. තුවාල ලබා ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කරන උපාලි සිල්වා නැමැති 58 හැවිරිදි පුද්ගලයෙකු සහ සරත් ජයකොඩි නැමැති 45 හැවිරිදි ධීවර රැකියාවේ නියුතු පුද්ගලයෙක්. මද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අමල් සිංහාරා නොහොත් කුඩු අංජුන මැත්තා මේ වන විට විදෙස්ගතව සිටින බැවින් ඔහුගේ අනුදැනුම මත වෙනත් පිරිසක් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවට පොලිසිය සැක කරනවා. පොලිසිය පැවසුවේ ඝාතනය සිදු කළ පුද්ගලින් පිළිබඳ CCTV දර්ශන ඔස්සේ තොරතුරු රසක් අනාවරණ වී ඇති බැවින් ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි. ගල්කිස්ස පොලිසිය කණ්ඩායම් 4කට අමතරව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා වෙච්ච දේ දැන් හැමෝම දන්නවා. ඔය ගැන විස්තර ඉතින් පොලිසියෙන් කටයුතු කරලා මේ විසඳයි. ගෙදර තත්ත්වය නම් ටිකක් දුක්බරයි. මොකද තාත්තා තමයිනේ හැමදේම කරේ. එයා තමයි ඉතින් මුලින්දම්ම මාත්තක හිටියේ, මගේ පස්සෙම හිටියේ. මොකද අපිට මේ පැත්තෙන් යනවා නම් එයා ඉගෙනීමට උනත් වැඩිය පුෂ් කරන්න කියනවා. මේ පැත්තෙන් යන්න පුළුවන් කියලා එයාටත් තේරුන හින්දා එයා මේ පැත්ත ගැන තමයි ගොඩක් හිතුවේ. හැමදේටම එයා තමයි මට හිටියේ. මං මාත්තක වචනයක් හරි සන්තෝෂයෙන් කතා කරන්න මගේ මැච් එකක් බලන්න ඉන්න. ඉතින් හැම තාත්තා කෙනෙකු වගේ මගේ තාත්තත් ගොඩක් සන්තෝෂයෙන් හිටියේ. මොකද තාත්තලා බලාපොරොත්තු වෙන දේ මගෙන් වුණා. ඉදිරියටත් දේ කරන්න තමයි හිටියේ. ඉතින් දැන් එයා නැහැ වුණාට ඉතින් එයා බලාපොරොත්තු දේ මං ඉදිරියටත් කරගෙන යනවා. වෙච්ච දේ වුණා. මගේ තාත්තා ඉතින් තවත් මේ වගේ දේවල් නොවෙන්න කටයුතු කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ වගේ පවුලක් බලාගත්තු කෙනෙක් නැති වෙනවා. ඉතින් මට තාත්තා කෙනෙක් නැති වුණා. ගොඩක් දුකයි එයා නැති වෙච්ච එක. සිය සහෝදර ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් කුමාර සංගක්කාර, මහේර ජයවර්ධන, ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් සිය ට්විටර් ගිණුම්වල සටහන් තබමින් ශෝකය පළ කර තිබුණා. මේ අතර දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් රංජන් ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද නිවසට පැමිණියා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් පසුගිය ආණ්ඩුව කාලයේ මේ රටේ මද්‍රව්‍ය ව්‍යාප්තියත් ඒ වගේම පාතාල කල්ලිවල මැදිහත් වීමත් බලපෑම් සහගත ක්‍රියාකාරීත්වයත් බොහෝ දුරට පාලනය කරනු ලැබුවා. ඒ තත්ත්වය විසින් සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් කොළඹ නගරයේ ඇතුළු තදාසන්න නගරවල ජීවත් වෙන ජනතාවට ලැබුණා. නමුත් පසුගිය අවුරුදු 3ක කාලය ඇතුළත ඒ වන විට පිටරටවල් වලට පැනලා ගිහිල්ලා හිටපු පාතාල නායකයන් පවා දේශපාලඥයන් තමන්ගේ කටයුතු වෙනුවෙන් යොදාගත්තා. ඒ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් හැටියට මේ රටේ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත්තු ක්‍රීඩකයෙක්ගේ තාත්තා කෙනෙකුට පවා ජීවත් වෙන්න නිදහසක් සුරක්ෂිත භාවයක් නැති රටක් බවට අද මුළු ලෝකයටම අනාවරණය කළ ඉවරයි. මේ තත්ත්වය වහාම පාලනය කරන්න, වෙනස් කරන්න පාලකයෝ කටයුතු කළ යුතුයි. නැත්නම් අපේ රටේ තව පියවරු, තව දරුවෝ, තව තරුණයෝ කී දහහක් මේ මූනිස්සම් වල විල්ලු බවට පත් වෙන වේද කියන එක අවිනිශ්චිතයි. මහජන නියෝජිතයන්ගේ ජීවිත උදුර ගන්න තරමට පාතාලයේ යලි හිස ඔසවීම ගැන මේ ආණ්ඩුව ලැජ්ජාවට පත් වෙන්න ඕනි. මේ දිනවල රාත්‍රියේ රූපවාහිනි ප්‍රවෘත්ති බලද්දී පාතාලයේ මිනීමැරීමක්, කප්පම් ගැනීමක්, පැහැර ගැනීමක්, පහර දීමක් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා නොවන කිසිම දවසක් නැහැ. ඒ නිසා අද මේ රට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ දැඩි තීන්දු ගන්න, නිර්භීතව කටයුතු කරන නායකයෙක් යලි රටේ සිටිය යුතුයි කියන අදහසට පැමිණලා තිබෙනවා. ඉතින් කුඩු කාර්යොන්ට සල්ලි තියෙනවා, බලය තියෙනවා, තුවක්කුකාරයෝ ඉන්නවා, පොලිස් ප්‍රතිතුමන්ලත් ඉන්නවා. මේකට යටත් චෝදනා කරන්න ඕන. මොකද පොලිස් ප්‍රතිතුමන්ලා මෙන්නයි නීතිය
නවනවා කිව්වට නීතිය නම නම ඉඳලා හරියන්නේ නැහැ. මේ වගේ දේවල් වලට වම් ක්‍රියාත්මක වෙන පරිදි ආරක්ෂාව දෙන්න ඕන. මම හිතන්නේ පුරවැසියට ආරක්ෂාව නැත්තම් මොකද තියෙන රටේ තත්ත්වය? ඒත් වශයෙන්ම දැන් ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නේ මේක ජාත්‍යන්තරයට යනවා. මේකේ මොන තරම් අපගීතය රටට ඇති වෙනවද කියන එකයි බලන්න ඕන අනිත් පැත්තෙන්. ඉතින් මම හිතනවා මේ ආණ්ඩුව ඉක්මනට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ජනාධිපතිවරයා අගමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ජනපති අපේක්ෂකයාට තම සහාය ලබා දෙන බව ආණ්ඩුවේ නිවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ හෘද සාක්ෂියේ නිදහස නමින් අද මාතරදී පැවැත් වූ ජන රැලියකට එක් වෙමින්. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම දිවයිනපුර ක්‍රියාත්මක කිරීමට නියමිත හෘද සාක්ෂියේ නිදහස ජන රැලි මාලාවේ පළමු ජන රැලිය අද පැවැත්ුණේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී. අපි හිතුවේ හදිච්ච සම්මුදේවාදී ආණ්ඩුව ගෑණියෙක්ගේ මිනිහෙක්ගේ කසාදයක් කියලා. හැබැයි මතක් කරන්න රණවික්ෂක මහත්තයාට එයා කියන්නෙම නැහැ මේක පිරිවිදන්නේ විවාහයක්. නේද මංගල ඌත්තු කියනවා. නේද සංගල ඌත්තු කියනවා. නේද අකිල ඌත්තු කියනවා. කරුමෙල මහත දුමින් ගැටෙන් ඌ කියනවා නේද? අර යහපත් මගේ මිත්‍ර අමරයක් තව කියනවනේකට දැන් 94 පම් අයංගනේ සංවිධායකම් බාර අරගෙන මේ සංගාවේ සභාපතිතුමා තමයි ශ්‍රීපාල අයියා. ඉතින් දවසක් ශ්‍රීපාල අයියා හොඳට බීලා හැන්දෑ ගෙදර දොඩවනවා. බිරිඳට තරහ ගියා. බිරිඳ කිව්වා තවුසේ හිටියට වඩා හොඳයි ඔය මැරුණා නම් කියලා. ශ්‍රීපාල අයියත් මම වගේමයි. පවුලට බොක් කරලා ආදරේ. මට මගේ නෝනා කිව්වොත් එක කොකොලෙන් ගිට බකිලා අනුරාධ මල්ලි මම පැය 24 කවුලෙන් ඉන්නේ. උඹලා වගේ නෙමෙයි. ශ්‍රීපාල අයියත් ඒ වගේමයි. නෝන මෙහෙම කිව්වා හරියට වේදනාවක් ආවා ගිහිල්ලා බෙල්ල වල දාගත්තා ශ්‍රීපාලයා කැලේට ගියා බෙල්ල වල දාගෙන ගමේ ඉන්න ගෑනු අය පිරිමි අය දරු ඔක්කොම දිව්වා කැලේ එනකොට ශ්‍රීපාලයා බෙල්ල වල දාගෙන හැබැයි තාම ගැටේ තද වෙලා නැහැ හැබැයි සරම කඩන් වැඩිලා ඉතින් එතෙන්ට ගියේ ගෑනු කට්ටිය කිව්වා මේක හෙවියෙක් උන සරමන්න මං කිය මෙතන හිටියා ලක්ෂ්මන් න්‍යාප වගේ හොඳ ශ්‍රී ලංකාකාරයෙක් තක්දර ගහට නැගලා තොණ්ඩුව ගලවලා පස්සේ සරම ඇඳුවා දැන් මුලින් සරම අඳගෙන මොකද වෙන්නේ හෙළුව වැහෙනවා හැබැයි පණ යන අද මේ රට තියෙන්නේ මේ වගේ තැන. ඒ නිසා මේ 16 දෙනාගේ කණ්ඩායම යන්නේ මේ තොණ්ඩුව ගලවන්න. UNP 11 මේ මහා පෙරහැරේ ඕන කෙනෙක් නිලබඩ අඳපුවාවේ. අපි ආවේ මේ මහා පෙරහැර ජයග්‍රහණය කරා ගෙරෙන්න බයි කියන කාරණේ කියන්නට ඕන. ඒ දවස 2020 කියලා කට්ටිය කිව්වට ඒ දවස 2020 වෙනකන් ඉන්නත් ඕනේ නැති වෙයි. ශ්‍රී ලංකා මහ බැංකු හොරකම ආපුවාම අපේ පක්ෂය එළියට බැස්සා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බහින්න කිව්වා. අපි දන්නවා මේකේ මහා වැරදිකාරය, අපරාධකාරය, මහා මොළකාරය අගමැති රනිල් වික්‍රමසිංහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්න 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 අපේ පක්ෂය කුණු වෙනවා. සබැරි කල්යන්න මැත්තේ අපි ওই පක්ෂේ තව 10ක් විතර විපක්ෂයට ගන්න. නිල වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික රජයෙන් අයින් කරලා විපක්ෂයට ගන්න දිනය ඉතාම ළඟයි කියන එක අපි කමුන්නාන්සලාට කියන්න කැමතියි. දෙයනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා කියනවනම් මේ ආණ්ඩුවත් එක්ක ඉඳලා වැඩක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා මේ ආණ්ඩුවත් ලිදුවත් ඕගොල්ලෝ තීන්දුවක් ගන්න කියලා කියනවනම් අනිත් 23 දෙනාට ඇයි මේ තීන්දුව ගන්න බෑ අපෙන් අහවේ සමහර අය ඉල්ලන්නේ මොකින්ද කියලා අපිට දැන් තියෙනවා ලකුණු කීපයක් එකට එක්ක අහුවෙන අත තියෙනවා පුටුව තියෙනවා බුලත් කොලේ තියෙනවා අලුතෙන් පොහොට්ටුව තියෙනවා මේ රටේ ජනාධිපතිවරේ පත් වෙන්න මහින්ද රාජපක්ෂ රාජපතිවරයාගේ ආශිර්වාදය අපේ ජනාධිපතිවරේ පත් කරන සඩන අපි ජයග්‍රහණය කරලා එක්සත් ජාතික පක්ෂයේ රජයේ පළවා හරින්න අවශ්‍ය කටයුතු කරන බව ලබන 3 වෙනිදා වෙනකොට අධිකරු ජනාධිපතිතුමා මේ පක්ෂේ පරිසංවිධානයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනා කරනවා කරුණාකර ආණ්ඩුවෙන් එළියට එන්න ආණ්ඩුව ඇතුලේ ඉන්න ඕනේ 7 දෙනෙක් ඉන්න ඕනේ ඒගොල්ලන්ට පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධිස්ම වෙලා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකකම් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ බුදිය ගන්න කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වා වගේ අනේ කූඹින්නේ අපටත් රටක් ඇත්තේ ඒ රටට අපිට ආපහු අවශ්‍යලා තියෙනවා අලුත් නායකයෙක් රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් සමාජගත කළා ඒ සමාජගත කරන වැඩපිළිවෙල වටා ජනතාව ඒකරාශි කිරීමේදී සියලුම කොටස් කරුවන් එක්ක මෙන්න මේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ජයග්‍රහණය කරවීම සඳහා එන ඔළම මැතිවරණයක් සඳහා විපක්ෂයේ නායකත්වයේ දරන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයට අපේ හයියක් දීලා ඒක තව ශක්තිමත් කරන්න ප
පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී වලසෙකුට වෙඩිතබා මරා දැමීමේ සිද්ධියට අදාළව පශු වෛද්‍යවරියක ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව වනජීවී සංරක්ෂණ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කෙසේ වෙතත් මෙම වැඩ තහනම් කිරීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ අවදානම් සහිත රාජකාරී වලින් ඉවත් වීමටයි. ತ್ರಿಕುಣಾಮಲೆಯ ಕುಚ್ಚುವೇಲಿ ಪ್ರದೇಶವೆ ಗಂಬಾಸಿಂಟ ತರ್ಜನೆಯಾಕ್ಪ ಸಿಟಿ ವಲಸೆಕು ಗಂಬಾಸಿನ್ ವಿಸಿನ್ನಲ್ಲ ವನಜೀವಿ ನಿಲಧಾರಿಂಟ ಬಹರದೀಮೇನ ಅನತಿರುವ ಗಿರಿತಲೆ ಪಶು ವೈದ್ಯ ಕಾರ್ಯಾಲಯದ ರಗನವಿತ್ತಿಬು ಅತರ ಎದಿ ವಲಸಾ ಕೂಡುವೆನ್ ಪಲಾಗೊಸ್ತಿಬೆನವ ಎಮ ಅವಸ್ಥಾವೇದಿ ಎಹಿ ಪೆಮಿನಿ ವನಜೀವಿ ನಿಲಧಾರಿನ್ ವಲಸಾಟ ವಿಡಿತಬಾ ಮರಾದಮಾಯತ್ತೆ ವಲಸಾ ಪುದ್ಗಲೇಕುಟ ಪಹರದಿಮಿನ್ ಸಿಟಿಯದಿ ಮ್ಯಾತರ ವಲಸಾಗೇ ಪಹರಕ್ಯಾಮಿನ್ ತೋಳಲಬು ಪುದ್ಗಲಿಕುಗೆ ಸೋದುಕ್ ಬೆಲೀಮಟ ವನಜೀವಿ ಸಂರಕ್ಷಣ ನಿಯೋಜ್ಯ ಮಾತ್ಯ ಪಾಲಿತ ತೆವರ ಪೆರುಮ ಮಹತಾ ಪೊಳೊನ್ನರುವ ಮಹರೋಹಲಟ ಪೆಮಿನಿಯ පසුව නියෝජ්‍ය ජමාත්‍යවරයා ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයට පැමිණ මෙම ගැටලුව පිළිබඳව කරුණු සොයා බැලුවා. ඝාතනය කරන ලද වලසාගේ සිරුර හමුුණේ එහි තිබූ ශීතකරණයේ තිබියදී. මියගිය වලසාට අමතරව තවත් සත්ව මල සිරු රසක් එම ශීතකරණයේ දමා තිබුණේ මේ ආකාරයෙන්. වලසාව නිසි පරිදි ආරක්ෂා නොකළ බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එහි සිටි වනජීවි නිලධාරීන්ට බැන වැදුනේ මේ ආකාරයෙන්. අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා වලසාගේ වෙඩිවැදුණු ස්ථානය පරීක්ෂා කළා. කෙසේ වෙතත් වලසා මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වනජීවි සංරක්ෂණ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා. දැන්ටමත් පශු වෛද්‍යවරිය ඇතුළුව 4 දෙනෙක්ගේ වැඩ තහනම් කරලා තියෙනවා. සතුන් එක්කනේ ගැටෙන්නේ, ඒක හින්දා ජීවිත අවදානමක් තියෙනවා. ඒක රාජකාරිය කොටසක්. යම් යම් අඩුපාඩු තියෙනවා. ඒවා නිදහසට කාරණයක් හැටියට පෙන්නලා රැකියාවේ වගකීම් අතාරින්න බෑ කාටවත්. දැන් ඔතන කියන අඩුපාඩු තමයි වලහා දාන්න තරම් සුදුසු කූඩුවක් තිබුණ නැහැ කියන එක. එහෙමනම් වලහා පණිනකන් ඉන්න ඉඳලා කියලා හරියන්නේ නැහැ නේ. එහෙමනම් අඩු ගානේ වලහට දන් වලක් හරි දාලා වලහත් ආරක්ෂා වෙන්න, ඒ ප්‍රදේශයේ ජීවත් වෙන මිනිස්සුත් ආරක්ෂා වෙන්න පියවරක් ගන්න ඕනේ. දැන් රට වටා හිරු. දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පෙර සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සඳහන් කළේ කරාපිටියේ ශිෂ්‍යන රෝහලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්. ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ එකතු වූ තරුණ තරුණියන් පිරිසක් වැයඟුඩ කුරීකුඩු ප්‍රදේශයේ නවාතැන් පොළක සාදයක් පවත්වමින් සිටියේදී පොලිසිය අද එය වටන ලැබුවා. එහි තිබී විවිධ වර්ගයේ මද්‍රව්‍ය සවාගෙන ඇති අතර සිදීර සැකපිට තරුණයන් 54 දෙනෙකු සහ තරුණියන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන්වෙනවා. සීමා සහිත නැගෙනහිර හේවාගම් කෝරළේ විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු 24ක තැන්පත්කරුවන් පිරිසක් සිය තැන්පතු ආපසු ලබා නොදීමට එරෙහිව අද හංවැල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණ මෙලෙස විරෝධය පළ කළා. මෙවසර අවසානයට යෙදී තිබෙන ඉංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේදී ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරඟය මුදලට පවාදීමේ සැලැස්මක් හෙළි කර ගැනීමට අල් ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදී කුසමත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔවුන් සකස් කළ විශේෂ වැඩසටහනක් හෙට දිනේදී විකාශය කරන බවයි අල් ජසීරා වෙබ් අඩවිය සඳහන් කරන්නේ. ව්‍යාපාරිකයෙකු ලෙස වෙස්වලාගත් අල් ජසීරා මාධ්‍යවේදියා ඉන්දීය බුකිකරුවෙකු සමග පැමිණ ගාල්ලේ ප්‍රමුඛ පෙළේ හෝටලයකදී මෙම මතභේදාත්මක රුගත කිරීම සිදු කර තිබෙනවා. උපාය දූතීන් ලෙස පැමිණි මොවුන් දෙදෙනා මුදලට තරඟ පවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ මෙරට හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන තරිඳු වෙන්ඩිස් සහ ගල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහාය කළමනාකරු හා තනතිරු සකසන්නා ලෙස කටයුතු කරන තරංග ඉන්දික සමඟ
සමගයි. බුකි කරුවන්ට අවශ්‍ය පරිදි ගාලු තනතිරුව සකස් කළ හැකි බව ඔවුන් දෙදෙනා පැවසූ බව අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කරනවා. 2016 වසරේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේදීද ගාලු තනතිරුව දඟපන්දු යවන්නන්ට උචිත ලෙස සැකසූ බවයි තරංග ඉන්දික මෙහිදී පවසා ඇත්තේ. ඔබට අවශ්‍ය දඟපන්දු යවන්නන්ට වාසි තනතිරුවක්ද එහෙම නැත්නම් වේගපන්දු යවන්නන්ට වාසි තනතිරුවක්ද? අපට ඕන එකක් පුළුවන්. අපි ඔස්ට්‍රේලියාවට හැදුවේ දඟපන්දු යවන්නන්ට උචිත එකක්. මොකද අපි පොරොන්දුනේ එහෙම කරන්න. ඔස්ට්‍රේලියාව එම තරගයේ ලකුණු 229 කින් පරාජය වූ අතර ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් තිදෙන අතරේ කඩුලු 18ක් බෙදී ගියා. එමෙන්ම පසුගිය වසරේ ඉන්දියාව සමග පැවති තරගයේදීද බුකි කරුවන්ගේ අවශ්‍යතාව අනුව පිතිකරුවන්ට වාසි සහගත ලෙස ගාලු තනතිරුව සකසා ඇති බවයි අල් ජසීරා වෙබ් අඩවිය සඳහන් කරන්නේ. එම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ලකුණු 600ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව එම තරගයේ ලකුණු 304කින් පරාජය වුණා. මේ අතර මේ වසර අගදී එංගලන්තය සමග ගාල්ලේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය පිළිබඳවත් ඔවුන් සිව්දෙනා සාකච්ඡා කර තිබෙනවා. මොකක්ද ඊළඟ සැලැස්ම? මොන තරගයේද ඊළඟට ගාල්ලේදී ෆික්ස් කරන්න ඉන්නේ? මේ වසර අගදී එංගලන්තය සමග පැවැත්වෙන තරගය. ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද දවස් 4ක් ඇතුළත තරගයේ තීරණයක් ඇතිව අවසන් කරන්න පුළුවන් විදිහට තනතිරුව සකස් කරලා දෙන්න පුළුවන් කියලා? මට පුළුවන් දවස් 2කමාරෙන් වැඩේ ඉවර වෙන විදිහට තනතිරුව හදලා දෙන්න. අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ මෙම මුදලට තරඟ පාවා දීමේ සිද්ධියට මෙරට වත්මන් කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සම්බන්ධ නොමැති බවයි. නමුත් පළමු පෙළ තරඟවලට පමණක් ක්‍රීඩා කර තිබෙන තරින්දු මෙන්ඩිස් සහ ගල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහාය කළමනාකරු හා තනතිරු සකසන්නා ලෙස කටයුතු කරන තරංග ඉන්දික වසර ගණනාවක සිට මෙම නීති විරෝධී කටයුත්තේ නිරත වෙති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් අල් ජසීරා පුවත් සේවය හෙළිදරව් කර ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයද මෙවන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සමගින් හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංක මුදුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.